Photoshop 1.0 ඔයාලා ඉතාමත් ආදරෙන් ගලඳ ගත්තා. ඉතින් ඒ වගේම Adobe Illustrator 1.1 ඒකත් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් Illustrator වලට ආදරය කරන මේ මං වගේ තවත් කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලත් ඉතාමත් ආදරේ, මොකද Illustrator වලට ආදරය නිසා තමයි මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් Illustrator වගේම Photoshop වගේම Illustrator වලට ආදරය කරන කට්ටිය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඉතින් අපි බලමු. මම PC එකට දාලා පෙන්නන්න. ඔයාලා Windows පරිගණකයක් use කරනවා නම් කිසිම ගැටලුවක් නැතුව පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් ඔයාලගේ පරිගණකයට කොහොමද මේක install කරන්න කියලා. හරි. Photoshop 1.0 ඔයා මේ වෙනකොට මේ කලින් මගේ දාපු Photoshop 1.0 කොහොමද computer එකට දාගන්න කියලා දන්නවනම් මේ අදීරයව දන්නවා. ඉතින් අපි ඒ අදීරයත් එක්කම කතා කරමු. ඉතින් කොහොමද Illustrator 1.1 එක ඔයාලගේ computer එකට දාගන්නෙත් කියලා. ඉතින් මුලින්ම මේ ෆයිල් එක Mac OS 7 install package එක මේක අපි extract here කරගන්නවා. හරිද? එතකොට මෙන්න මේ කියන ෆයිල් සෙට් එක මිට එනවා. ඊට පස්සේ මේ mini vmac මේක ඇත්තටම මේ emulator එක. එතකොට මේක අපි double click කරනවා. හරිද? හරි. ඊට පස්සේ අපි මේ ෆයිල් එකට මුලින්ම මේ install 1 කියන එක. හරිද? මුලින්ම install 1 කියන එක මෙහෙම drag කරගෙන ඇවිල්ලා screen එක මේක මැදට vmac එකට මැදට මෙහෙම දානවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්නවා. මෙන්න මේ message එක okay කරනවා. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ disk එකක් තියෙනවා මෙන්න මේ file එක. HFS24M කියලා එකක් තියෙනවා. මෙන්න මේකත් අපි extract කරගන්නවා. ඒ ෆයිල් එකෙන් එනවා මෙන්න මේ ෆයිල් එක. හරිද? අන්න ඒක අපි track කරගෙන ඇවිල්ලා දානවා. ඊට පස්සේ මේකේ තියෙනවා install. හරිද? mini vmac මේකේ install press කරා. හරිද? හරි. හරි. දැන් ඉල්ලනවා please insert the install 2. install 2 කියන එක තමයි ඔන්න ඊළඟට ඉල්ලන්නේ. අපි ඒක මෙන්න මෙහෙම drag කරගෙන ඇවිල්ලා මෙහෙම දානවා. ඊට පස්සේ ඉල්ලනවා මෙන්න මේ වගේ tit bits කියලා එකක්. අපි ඒකත් මෙන්න මෙහෙම drag කරගෙන ඇවිල්ලා දානවා. ඊට පස්සේ ඉල්ලනවා print in කියන ෆයිල් එක. ඊට පස්සේ ඉල්ලනවා font කියන ෆයිල් එක. හරි. ඊට පස්සේ ආයෙමත් ඔන්න install 1 කියන එක ඉල්ලනවා. අපි ඒකත් මෙහෙම drag කරලා දානවා. ඊට පස්සේ අපි හරි. ඊට පස්සේ අපි මේක ආයෙමත් දැන් ඔන්න අපි වැඩේ හරිය අපි restart කරනවා. හරි. දැන් ඔන්න අපි මේකට install කරලා තියෙන්නේ. අපි ආයෙමත් මෙන්න මේ කියන disk එක මෙන්න මේ HFS24 කියන එක මේක අපි drag කරගෙන ඇවිල්ලා මෙහෙම දානවා. හරි. ඔන්න අපි මේකට mini vmac එක දාගත්තා මේ emulator එක. දැන් අපිට පුළුවන් මේකට අපි Illustrator දාගන්න. Illustrator 1.1 මෙන්න මේ කියන apps 4 කියලා මෙන්න මේ folder එකේ අපි extract කිය කරගන්නවා. හරිද? අන්න ඒක extract කිය කරගත්තට පස්සේ මෙන්න මේ වගේ apps 4 dsk කියලා එකක් එනවා. අන්න ඒක අපි මෙන්න මෙහෙම drag කරගෙන ඇවිල්ලා මේ screen එකට දා. හරිද? තප්පරයක්වත් ගියේ නැහැ. ඔන්න ගියා. මෙන්න මේ ඇප්ලිකේෂන් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඔන්න දැන් අපි ඇප්ලිකේෂන් මේ ඇප්ලිකේෂන් එකක් මෙන්නම double click කරා. හරිද? ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් Adobe Illustrator 1.1. හරිද? මේ බලා ගන්න icon එක. හරිද? ඔන්න අපි ඒක
ඩබ ලික් කර. හරිද දැන් ඔන්න Adobe Illustrator ඕනෙලා තියෙන්නේ. හරිද මේ මේ මවස් එකේ හරිද දැම ප්‍රෙස් හෝල් එකක් එකන ප්‍රෙස් කරගෙන හිටිය මේ ප්‍රෙස් එක මෙහෙම ප්‍රෙස් කරනකොට මේ ඩ්‍රොප් ඩවුන් එක තියෙන් නැහැ ප්‍රෙස් කරගෙන ඉන්න ඕන. ඉතින් ෆයිල් නිව් ගියා. ඔන්න අපට මේ අහනවා මේ මේක ටෙම්ප්ලේට් එකක් හරි තියෙනවා මේ පේජ් මේක ටෙම්ප්ලේට් කියන එක ඒක ඕපන් කරන්නද කියලා අහනවා. ඕන්නෑ. හරි ඔන්න අපේ Illustrator software එක Illustrator 1.1 ඉතින් ඔන්න බලන්නකෝ කොහොමද තියෙන්නේ කියලා. හරිද මොනවද තියෙන්නේ? හෑන්ඩ් එක තියෙනවා. මොනවද නැති දේවල් ඉතින් ගොඩක් තියෙනවා නේද? මේ ෂේප්ස් ගත්තට පස්සේ ෂේප්ස් තියෙනවා. හරිද එතකොට මේ වෙනම ස්කේල් කරන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ? ආයි තියෙන්නේ අයික පොයින්ට් එක කල් පොයින්ට් එක කල් දාන්න මෙහෙම පුළුවන් ආන්න. ඊට පස්සේ තියෙනවා රොටේට් එක. හරිද කොට්ටක් ඇඳගෙන ඉන්නම් රොටේට්. හරිද එන්න පොයින්ට් එකක් අල්ලලා පොයින්ට් එකකින් ඩ්‍රැග් කරනවා. දැක්කද මේ රොටේට්? ඉතින් තව ටෙක්ස්ට් ටූල් එක තියෙනවා. ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. හෙල්ව ටික බෝල්ඩ් තියෙනවා. ෆොන්ට් සෙට් එකක් තියෙනවා. හරි බලමු අපි ටයිප් කරලා Illustrator ඔන්න 1.1 ශ්‍රී ලංකා. හරිද හරි ටෙක්ස්ට් එඩිට් එකට මේ ටෙක්ස්ට් එඩිට් එක වෙනම ක්ලික් කරනට මේක එන්නේ. මේක වෙනම. හරිද එතකොට මේක ඉරේස එක තියෙනවද? තව එතකොට මේක තියෙනවා. ඉතින් හරි ඔන්න ඉතින් මගේ වැඩේ ඔන්න මම කියල් දුන්නා කොහොමද Illustrator 1.1 එක. ඉතින් මම ඩවුන්ලෝඩ් ලින්ක් එකත් ඔයාලට graphictemple.com වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ වගේම ඔයාලට ලින්ක් එකත් මේ ගොඩක් දුරට සපයලා ඇති. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න පොඩි මෙගාබයිට් ගණක් තියෙන්නේ. ඉතින් ඔයාලගේ Windows machine එකට දාගෙන බලන්න. ඉතින් Illustrator තව දෙයක් යන බැරුණා. pen tool එක. හරිද ඔන්න බලන්න pen tool එක තිබුණ විදිය. හරිද ඉතින් ඔයාලත් උන් try කරන්න. මේක මේ close එක තියෙන්නේ මෙන්න මෙතන. හරිද මේක පොඩ්ඩක් හරි ඉතින් ඔන්න හරි ඔයාලා දැක්කනේ. ඉතින් ඔන්න මම දාපු මේ කලින් වීඩියෝ එක බලුවා නම් ඔයාලට අයිඩියාක් ගන්න පුළුවන් කොහොමද Photoshop 1 එක දාන්නේ. ඉතින් ඒ පියවර ටික තමයි ඊට වඩා ඉතාමත් පහසු පියවරක් තමයි. මොකද දැන් කලින් ඔයා VMac එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා කම්පියුටර් එකට. ඔන්න කිසිම ගැටලුවක් නැහැ. මම දෙන මේ අනිත් disk එක ඔයාට drag කරලා දාන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් අලුත් අත්දැකීම් මක් අරගෙන තවත් වීඩියෝ එකක් දාන්න. ඉතින් ඔයාලගේ Illustrator වල තියෙන ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් කැමති නම් subscribe කරන්න graphic design සිංහල. ඉතින් මම ප්‍රණීත් කාවිතස්සර සිළු දිනාටම ජයග්‍රාහී අනාගතයක්.